मम दिलीर वैद्य विशेषज्ञ वैद्य प्रिमाली जयशेखर वैद्य परेश नायतने दिलीर वैद्य डिपार्टमेंट वे अंश प्रधान लेसत कटयुतु करनवा मट कियान्न ओन मे दवस्वल अपे माध्यवलत अपे महाजनताव अतरत यम यम करुणु अपि साकच्छा वुणा मे कलु दिलीरय इंडियावे कोविड आसादने वु रोगींट वेलंदुनु कलु दिलीरय गेन මට කියන්න තියෙන්නේ මේ කළු දිලීරය එහෙම නැත්නම් ඒකට මියුකොමයිකෝසිස් කියලා අපි කියන්නේ ඒ දිලීරය ලංකාවට අලුත් දෙයක් නෙමෙයි උදාහරණයක් විදියට කිව්වොත් අපිට 2019 වර්ෂයේදී කළු දිලීර රෝගීන් 42ක් වාර්තා වෙලා තියෙනවා 2020 වර්ෂයේදී 24 දෙනෙකුත් 2021 වර්ෂයේ මේ දක්වා මේ කළු දිලීර ආසාදනයේ වෙච්ච රෝගීන් 24 දෙනෙකුත් අපිට වාර්තා වෙලා තියෙනවා. හැබැයි මම කියන්න ඕන මේ කිසිම රෝගියෙකුට COVID-19 වෛරසය ආසාදනය වෙලා නැහැ. ඒකම මට කියන්න ඕන ලංකාවේ දිලීර සම්බන්ධ පරීක්ෂණ කරන්න සියලුම සායනික සාම්පල ලැබෙන්නේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ දිලීර වේදී දෙපාර්තමේන්තුවේ. ඒ හින්දා අපිට කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් තවමත් COVID-19 ආසාදිත රෝගීන්ට මෙම දිලීර ආසාදනය වෙලා මියුකොමයිකෝසිස් කියන රෝග තත්ත්වයේ කාටවත්ම අපිට හොයාගන්න ලැබිලා නැහැ ශ්‍රී ලංකාවේ රෝගීන්ගෙන්. ඒ විතරක් නෙමෙයි මං කලිනුත් කිව්වල් මේ මියුකොමයිකෝසිස් කියන රෝගය ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. මොකද ලංකාව නිරක්ෂය ආසන්නයේ පිහිටලා තියෙන රටක් වශයෙන් ඒ දිලීර වැඩෙන්න අවශ්‍ය සියලුම පරිසර සාධක තියෙනවා. ඒ වගේම මේ දිලීර අපේ රටේ පස්සල තියෙනවා. ඒ විතරක් නෙමෙයි බොහෝ විට මේ දිලීර රෝගය හැදෙන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල රෝගීන්ගේ. එතකොට අපිට ගොඩක් ඉන්නවා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙච්ච රෝගීන්. එතකොට උදාහරණයක් විදියට ගත්තොත් රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වෙච්ච රෝගීන් ඊට අමතරව පිළිකා රෝගීන් ඉන්නවා අපිට කීමෝතෙරපි ප්‍රතිකාර ගන්න ඊට අමතරව තව ඉන්නවා අවයව බද්ධ කරපු රෝගීන් මේ වගේ අපිට ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙච්ච කට්ටිය අපේ රටේ ඉන්නවා ඉතින් මේ රෝගීන් අතර අපිට මීට කලින් ඕනතරම් මේ දිලීර ආසාදනය වෙච්ච රෝගීන් හම්බ වෙලා තියෙනවා මං කලින් කිව්වා වගේ ඒ විතරක් නෙමෙයි අපේ රටේ සියලුම වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් මේ පිළිබඳව දැනුවත් ඒගොල්ලෝ දන්නවා කරන්න ඕන මොනවද කියලා ඒ සඳහා සියලුම පහසුකම් අපිට තියෙනවා පහසුකම් කිව්වම මේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න ශල්‍ය ප්‍රතිකාර සහ ඖෂධීය ප්‍රතිකාර වැදගත් වෙනවා ශල්‍ය ප්‍රතිකාර කරන්න උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් මුඛ හනුක ශල්‍ය වෛද්‍යවරුන් ලය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සියලුම ශල්‍ය වෛද්‍යවරුන් ඊට අමතරව සියලුම කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළත් ඊට අමතරව ඖෂධ ගැන කතා කරෝතින් මේ රෝගයට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ ඇන්ටි ෆංගල් ඩ්‍රග්ස් කියන ඒවා අවශ්‍ය තරම් අපේ වෛද්‍ය සැපයේ මංශයේ තොග අපේ රටට අවශ්‍ය තරම් තොග තියෙනවා මේ වෙලාවේ ඒ හින්දා මේ රෝගය ගැන අනවශ්‍ය බියක් කිසිම ශ්‍රී ලාංකික පුරවැසියෙක් ඇති කරගත යුතු නැහැ. ඒ වගේම මේ රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයට ආසාදනය වෙන්නෙත් නැහැ. මේ මෙච්චර කල් හමු වෙච්ච සියලුම රෝගීන් අපි සාමාන්‍ය රෝහල් වාට්ටු තුල තමයි තියාගෙන ප්‍රතිකාර කරේ. ඒ හින්දා මේ රෝගයට අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. හැබැයි ඒ අතරම මේ රෝගය වළක්වා ගන්න අපිට කරන්න පුළුවන් දේවල් ටිකකුත් තියෙනවා. ඒ ටික අපි කරන්න ඕන විශේෂයෙන්ම දියවැඩියා රෝගීන් තමන්ගේ රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කරගත යුතුයි. ඒ වගේම අනෙකුත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල රෝගීන්, දියවැඩියා රෝගීන් සහ සියලුම ජනතාව COVID-19 රෝගයෙන් ආරක්ෂා වෙන විදියට ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන්න ඕන. ඒකට හේතුව තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පුද්ගලයන්ගේ අනිත් සාමාන්‍ය මහජනතාවගේ COVID-19 රෝගී තත්ත්වය ඇති වුණාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. එතකොට මේ වගේ මෙම දිලීරය පමණක් නෙමෙයි ඕනෑම වෙනත් රෝගයක් හැදෙන්න තියෙන අවස්ථාව වැඩි.
ඊට අමතරව මුහුණු ආවරණ ගැන කිව්වොත් එකම මුහුණු ආවරණය පෑ හතරකට වඩා පාවිච්චි කරන්න එපා. සර්ජිකල් මාස්ක් එහෙම නැත්නම් N95 මාස්ක් කියන මුහුණු ආවරණ සෝද සෝදා නැවත නැවත පාවිච්චි කරන්න එපා. ඒ වගේම තමයි මුහුණු ආවරණය පාවිච්චි කරලා ඒක ගලවල කොහේ හරි තියලා නැවත වාරයක් පාවිච්චි කරන්න එපා. මේ ක්‍රම වලින් දිලීර පමණක් නෙමේ ඕනෑම විස බීජයක් මගින් ඇතිවන වෙනත් ඕනෑම රෝගයක් හැදෙන්න පුළුවන්. ඒ නිසා මේ කාර්ය කරන්න එපා. ඊට අමතරව දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති සියලුම පුද්ගලයන් මේ අවස්ථාවේදී පස් සම්බන්ධයෙන් කරන වැඩ වගා කටයුතු ඒ වගේ දේවල් කරන්න එපා. මොකද මේ පසේ තමයි මේ දිලීරයේ බීජාණු තියෙන්නේ. ඒවා අපේ නාස් කුහරයෙන් ඇඟ ඇතුළට ගිහිල්ලා මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් මට කියන්න තියෙන්නේ මේ ටික තමයි ඇත්තටම අනවශ්‍ය ලෙස බියක් ඇති කරගත යුතු නැහැ. අපි COVID-19 රෝගයෙන් වැළඳෙන ගමන් අපි අනිත් අපේ තියෙන රෝගී තත්ත්වයන් වලටත් ඒ වෛද්‍ය උපදේශ අනුව පිළියම් කරෝතින් අපිට මේ ගැන බය වෙන දෙයක් නැහැ. Breaking.lk.